මේ වගේ යම් යම් අඩුපාඩු සිද්ධ වුණත් අපි විශ්වාස කරනවා ඒ අඩුපාඩු මගහරවගෙන අනාගතයේදී මේ රටේ ජනතාවට බලපාන ඒ සංවේදී ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරලා ඒ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. ඒ වගේම මේ රටේ හතර ගාතෙන් ඇද වැටිලා තියෙන මේ ආර්ථිකය කෙලින් කරලා ඒ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විඳිනට අවශ්‍ය පාලන ක්‍රමයක් අපිට ස්ථාපිත කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන, රටේ සංවර්ධන ඇති කරන, ඒ වගේ මේකේ ප්‍රතිඵල ජනතාවට භුක්ති විඳින්න පුළුවන් ආර්ථික ක්‍රමයක් ඇති කිරීම විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ජාතික අබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ චන්දන අපේ මේ විජිත මන්ත්‍රීතුමාට කියාගෙන ගියා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වල ජල ප්‍රහාර වලින් මර්ධනය කරනවා කියලා. මට නම් දැනෙන විතනවා මේ අපේ කඩිනායක පැත්තේ අර මේ ඈ කම්කරුවන්ට කරේ වැඩි රතුපස් ගල නැත්තම් අර බුත්තලම් පැත්තේ දීවර සමාජයට කරපු දේ මට දැන් ඉනාවෙන්නද අඬන කියලා දන්නේ නැහැ. එච්චර මට කියන්න තියෙන්නේ. දැන් මේ අපේ නලින්ද අපේ මන්ත්‍රීතුමා පවසුවාර මේ බලය බෙදීපගෙන මමත් පිළිගන්නවා අපේ අලුතින් බලන්න ඕනේ දිශා. ඇත්තටම දැන් පළාත් සභා මැතිවර නැහැ කියලා මිනිස්සු උද්ඝෝෂණ කරන්නේ නැහැ. ඒක මිනිස්සු දැනෙන්නේ නැහැ. ඒක ඇත්තයි. එනස අලුතින් බදි බලන්න ඕනේ. බලය කියන්නේ මොනවද? සාමාන්‍ය බලය බෙදීම දේශපාලන බලය කියලා දේශපාලන බලය පමණක් නෙවෙයි පරිපාලන බලය බෙදලා යන්න ඕනේ. බලය යන්න ඕනේ. එනිසා ඒක අලුත් විදිහට බලමු. අපි සාකච්ඡා කර බලමු. කොහොමද බලය කියන්නේ? ඒ පාරම්පරිකව තියෙන දේම කරන්න ඕනේ නැහැ. අලුතෙන් ඉතලා බලලා අපි සාකච්ඡා කර මේ ප්‍රශ්නයක් නේ. ඒක අපි ඉතලා ඉන්නේ. හැබැයි දැන් අපේ ආණ්ඩුව ගැන කිව්ව දැන් ලොකු ලයිස්ට් එක අපේ අජිත් මන්ත්‍රීතුමා ඇමතුමා දුන්නාම එකක් කියන්න කැමති බලන්න. දැන් මේ රටේ උසස් පෙළ ලියනවා 102,000 වැඩි නේද? කාණක් කරලා ලියනවා. ඒකෙන් 10%ක් විතර තමයි මේ කියන්නේ. ඔව් ඒ කියන්නේ පොඩි වැඩි වීනනවා. 10%ක් තමයි යන්නේ මේ විශ්වවිද්‍යාලයට. ඉතුරු අය ඩ්‍රොප්ට් වෙනවා. අනා දැන් අපේ ආණ්ඩුවම පස්සෙ තමයි අද විපුලයක් විපුලවාදී දැක්මක් ඇති වෙලා තියෙන අධ්‍යාපන ශාස්ත්‍රය තුළ මේ 13 වෙනි වෙනක අනිවාර්ය කරලා තියෙනවා එකක්. අනිත් එක ටෙක්නිකල් එජුකේෂන් ක්‍රමවේදයේ උගකදලා තියලා තියෙනවා. අලුත් දකින්නවා. දැන් ඒ තරුණයන්ට ළමයින්ට අලුත් පරපුරට මේ උසෝදල යන්න බැරි නම් ගෙදර යන්න ඕනේ නැහැ. නිකම් මේ පොඩි වැඩ කරන්න ඕනේ. ඒක ටෙක්නිකලි ඒක ඩෙවලොප් කරන විදියට අලුත් දැක්මක් අරගෙන අපි කරගෙන යනවා. ඒක ලොකුවට කතා කරන්න පුළුවන්. මේකක් උදාහරණ කියන්නේ. අනිත් එක දැන් මේ ඒප්‍රිල් 21 වෙනිදා ගැන කතා කරා. ඒකන සාමයේ නීතිය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඒක අඩපාඩු තියෙනවා. නමුත් මම කියන්න හදන්නේ සංවිධියව නම් කඩාවැටෙන්නේ නැහැ. සංවිධිය කඩාවැටෙනක ඉතින්ද එපා. සංවිධිය කඩාවැටලා තිබුණා නම් ඒප්‍රිල් මාස 21 වෙනිදාම එදා රෑම රට ගිනිපත්තු වෙලා තියි. ගිනිපත්තු වෙන්නේ නැහනේ. 80 දේ පත්තුනානේ. 80 පත්තුනානේ 83 ගිනි ගින්දරට මුණ දෙන්න එක්කෙනෙක් මම. මට දන්නවා. දැන් උනේ නැහැ. ඒ ගැන කනකඩුව නම් දැන් උනේ නැහැ කියන සතුරු වෙනවා මම. නමුත් සුමාන තුනකට පසුව තමයි උනේ. ඇයි? දේශපාලන ත්‍රස්තවාදීෝ අපිට එකතු වෙලා මේ රට ගිනි තියලා උත්සාහ කරා. අපි දන්නවා ඒවා. තොරතුරු දන්නවා. අපිට තොරතුරු තියෙනවා ඒවා. මුතුමන්ට තොරතුරු දන්නවා. මම දන්නවා. එනිසේ කතා කරන්න බෑ. අනිත් එක කියන්න ඕන දැන් අපේ සන්ධානයේ ජනපති අපේක්ෂක කවුරු වුණත් ඒක මන්න අපි රටේ ලඩේ කෙනෙක් දෙනවා අලුත් මුණක් දෙනවා. මම මේ දාම කියලා තියෙනවා. බලා ඉන්න. නමුත් අපිටත් මේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම නැත්නම් පොදු පෙරමුණත් අතර තියෙන වෙනස මොකක්ද නම් මෙතන අපි දෙන්නේ පක්ෂේ සමාජිකයෝ. මෙතන එක දෙන්න හදන්නේ පවුලේ සමාජිකයෝ. ඒක වෙනස ඒකයි. මොකට ගන්නද? ඒක වෙනස. ජනතාව දෙන ගන්න ඕන. පවුලේ සමාජිකයෝ දෙන්න හදන්නේ. මෙතන පක්ෂේ සමාජිකයෝ. ඒ කියන්නේ ප්‍රජාන්ත්‍රවාද තවුරු වෙලා තියෙන මෙතන. ඒක ඇත්ත ඒකයි. ජනතාව පිළිගන්න ඕන. දෙමළ වේවා සිංහල මුස්ලිම් වේවා උතුර වේවා දකුණ වේවා ජනතාව පිළිගන්න ඕන. මාගනේ ජනතාව තේරෙනවා ඇති. අපි දෙන්න හදන්නේ පක්ෂ සමාජිකයෝ. හොඳයි නේද ඒක? ඒකත් ක්‍රමවේදයක් තියෙනවා අපි. කුත්‍යාධිකර මණ්ඩලය තියෙනවා. අපේ පක්ෂවල දේශපාලන මණ්ඩලය තියෙනවා. සාකච්ඡා කරනවා. ප්‍රධාන පක්ෂය එක ඒ ප්‍රධාන පක්ෂයේ අවස්ථාවේ දනවා. ඒ වගේ ප්‍රධාන පක්ෂ පමණ ගමන යන්න බෑ. අපිත් එකතු වෙන්න ඕන. ඒකලත් තීරණ කරගෙන තියෙනවා. සඳහන දනවා. එනිසා අපේ සන්ධාන එන අපේ අපේක්ෂවරයා ජනප්‍රිය අපේක්ෂවරයා අනිවාර්ය දිනලා අපි ආණ්ඩුවක දරනවා කියපු විදිහට ඒ ආණ්ඩුවත් අපේ ආණ්ඩුව තුල සිට තමයි එන්නේ ආණ්ඩුව. දැන් අපේ ආණ්ඩුව තුලින් තක්කඩියෝ වැරදි කරන මිනිස්සු මිනිමරුවෝ උරු ඉන්නවා නෑ කියලා කියන්නේ නෑනේ. ඒ ඔක්කොම අලලා දාලා අපි මේකට වඩා there's no so called the best nano kiwane මේකට වඩා හොඳ ආණ්ඩුවක් අදරනවා. ඉතලත් පස්සේ පසුතලයි කියනවා ත්‍රිවිල් පස්සුතලයට තීන්දුව ගන්න දෙන්නේ නෑ කියලා.
මම තුපි දාගන්න මම මගේ පක්ෂේ තිරීමේ පක්ෂේ නෙමෙයි මන්ත්‍රීව ආයතනක ඉන්න පාර්ලිමේන්තුවේ නෑ ඔබතුමාට කියනවා නෙමෙයි ඔබතුමා කියන්නේ මන්ත්‍රී ආයතනක ඉන්නවා ආයතනක ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙන්නේ කැබිනට් නැමැතිවරුන් එකට කැබිනට් නමත කැබිනට් නම නැමැතිවරයක් අනිතක පළාත් සභාවට දැන් පළාත් නෑනේ හරි පළාත් පාන වල 150 දෙනෙක් ඉන්නවා අපිට මන්ත්‍රීවරුන් හරිද අපිට කියන්න බෑ ඔබතුමා දාගන්න එපා නමුත් නමුත් දැන් ඔබතුමා දැන් මට කිව්වේ ඔබතුමාට කිව්වේ ඔබතුමාට කිව්වේ ඔබතුමා කේමකාරී කිව්වේ හරි මම නෙවෙයි ඉන්නේ ඔබතුමා හරිනම් තොප්පිය දාගන්න ඔබතුමා ඔබතුමාට එකතුලා දාගන්න පක්ෂ කීපයක් නමුත් දැන් ඊයේ විවර යුසුස්වස් ගන්න ඕගොල්ලෝ හරි 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 අපි ඉවර කරමු ඕගොල්ලෝ අපි ඉවර කරමු වැඩේ ඉවරයි පොඩ්ඩක් ඉන්න අපි එකජාලේ අපි ඒක කියන්න හරි හරි අපි කියන්න බෑ ඔක ගැටුම් හදන්න එපා හරි හරි ඔබතුමාල එක්ක අපරාධලාගේ මානසික වන්න යුසුස්වස් කරා ජනතාව අමතල කතා කරන හැකියාවක් තියෙනවා ජනතාව ඒකට අමුකක් දෙන අපිට දන්නවා ඒක සංවාද කතා කරන යනවා හරි හරි රට ගෙද කරනවා හරි ඕගොල්ලෝ සඳහලා දෙනවා අපි රට හදනවා අපිට වෙන්න බෑ තමුන්නාසේ නෝගෝ හොඳයි අපි පස්සේ මන්ත්‍රීවරු දෙන්නෙක් කියපු කාරණේ මම මතක් කරේ ඒක ඒක කතා කරන්න මට දන්නේ නැහැ අපි අවසාන කරන්න ඕන මේ වැඩේ ඉවර වෙන්නේ නැති වෙයි වගේ පේනින්නේ මේ එක දෙයක් තියෙනවා දැන් ඊළඟට අපේක්ෂකයන්ගේ නම් එනවා ඒත් එක්කම මේ හොඳ සටන් පාඨයක් එනවා කියන්නේ ස්ලෝගන් එකක් කොහොමද මේ රට හදන්නේ කියලා. ඒක ඇතුලේ අපි යෝජනාවක් තියෙනවා. අපි බලමු කොයි විදිහටද මේ රට ඉස්සරහට ගෙනියන ජනතාව ඉස්සරහට ගෙනියන ප්‍රතිපත්ති ඉදිරිපත් වෙන්නේ කියලා. ඒ වගේම ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වූ වැඩපිළිවෙල කොයි වගේද කියලා. නිකම් ප්‍රතිපත්ති නෙවෙයි ඒ වැඩපිළිවෙලත් එක්ක. ඒත් එක්කම අපි මතක තියාගමු අපිට එක මනාපයක් විතරක් නෙවෙයි ජනාධිපතිවරණයේදී තියෙන්නේ. ලබන සතියේ